සම්මා සම්බුදු සරණයි. ජීවිතය යථාර්ථවාදීව දකින්නට ඔබට අවශ්‍ය වන ලෝතුරු සත්‍යර්මය ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන බෞද්ධයා ගුවන් විදුලියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මදේශනාව පැවැත්වීම සඳහා අපගේ මැදිරි සංකීර්ණයට වැඩමවා වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේව සාදු නාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්මාශ්‍රමණයට මත්තෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේහි සමාදන් වීම සඳහා සාදු නාද පවත්වා තෙවරක් නමස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං අහම්පත් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. චාවීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං අම්බන්ති. කවුරුත් මෙසේ කියන්න බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි.
අනන්තයි මහසඟ ගුණ අනන්තයි මහසඟ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහසඟ ගුණ බලයෙන්ද අනන්ත මහසඟ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස්කලාවෝ මා විසින් රැස්කලාවෝ කුසල් බලයෙන්ද කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවේමි මම වෛර නොවේමි මම තරහ නොවේමි මම තරහ නොවේමි මම නිදුක් වෙමි මම නිදුක් මම නිරෝගී වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මම නිවන් දකිමි මාමෙන්ම මාමෙන්ම මාගේ මව්පිය මාගේ මව්පිය ගුරු උතුමෝද ගුරු උතුමෝද වැඩි හිටියෝද වැඩි හිටියෝද සංගරුවනද මහ සංගරුවනද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම මාගේ හිතවන්තයෝද මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද මැදහත් වූවෝද මහිතවන්තයෝද මහිතවන්තයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම සියලු දෙවියෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං තීති. කාරුණික සදහවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් අසංකේයක් අමහා මහ නිවන් සෝයට පමුණුවමින් කළ දේශනාවක් මේ මාතෘකාවේ තබන්නට යෙදුනේ. අද මේ පින්වත් සියලු දෙනාම බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් ධර්මශ්‍රවණය කරලා සමස්ත ලෝකයටම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ සලසා දීමයි මේ සිද්ධ කරන්නේ. තමන්ගේ දායකත්වය දරලා විශාල ධනයක් වැය කරලා ලෝකෙටම බණක් විසුරුවා හරිනවා. තමනුත් මෛත්‍රී භාවනා කරලා ලෝකෙටම ගුවන් තරංග මගින් මෛත්‍රිය පතුරවනවා. ඒවා ගෙවා නිම කළ නොහැකි පින්කම් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. මේ මෛත්‍රී භාවනා වගන්තේ කොලේක සටහන් කරගෙන කවුරුත් දිනපතාම විනාඩි 5ක් 10ක්වත් අනිවාර්යෙන් මෛත්‍රී භාවනාව සිදු කරගත යුතුමයි. ඉවසීම, කරුණාව, මෛත්‍රිය දියුණු වීම, එවැගේම තරහා, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා සංසිඳුවා ගැනීම, මෛත්‍රී හදවතක් ඇති කර ගැනීම, නුවණ දියුණු කර ගැනීම අපට පුළුවන්කම ලැබෙනවා. එහෙම කල්පනා කරලා මෛත්‍රී කිරීම, මෛත්‍රී භාවනා කිරීම ඔබ අප කොයි කවුරුණත් ජාති ආගම් ભેද වලින් තොරව අනිවාර්යෙන්ම ඒ මෛත්‍රී භාවනාව දියුණු කළ යුතුමයි. එතකොට අපේ හිතේ හටගන්න තරහවට එන්න ඉඩකඩ නැහැ. මෛත්‍රියෙන් ඔක්කොම යට කරගන්න පුළුවන්. නොයෙක් පාප කර්ම පවා මෛත්‍රී භාවනාවෙන් ඒ යට කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමන්ගේ දෛනික වැඩ, රැකී රක්ෂා වැඩ කටයුතු මේ සියල්ලකින් අතමිදුනහම මේ මෛත්‍රී භාවනාවට සවන් යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට තමන්ගේ ගුණ හොඳට දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ධර්මානුශාසනාවෙන් ලැබෙන පින ඔබ අප හැමෝටමත් නම් සිහි කරන සියලු දෙනාටමත් අමහා මහ නිවන් සැප ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමය වැඩ ඉන්න දවසකදී තමයි මේ දේශනාව කළේ. මිනිසුන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා, මංගල කියන්නේ කුමක්ද කියලා. මේක තෝරගන්න බැරි කම. ඊට පස්සේ මේ කතාව ගම්භාර දෙවියන්ගෙන් සතරවරම් දෙවිවරු අතරට ගියා. සතරවරම් දෙවියන්ටත් මේකට විසඳුමක් දෙන්න බෑ. සතරවරම් දෙවිවරු මේක ඉදිරිපත් කළා තාවතින්ස භවනේ සක්දෙව් රජතුමාට, දේව සභාවට ඉදිරිපත් කළා. දේව සභාවෙන් කියනවා මේවට අපිට උත්තර දෙන්න තරම් දැනුමක් නැහැ. අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමු. මනුලොව ඉන්නවා ගෞතම නමින් ලෞතුරා බුදු කෙනෙක්. අන්නේ බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්න ඉදිරිපත් කරමු කියලා කිව්වා. ତର මංගල කියන වචනය තේරුම දැනගන්නයි ඕන කරන්නේ. දැන් මේ චාතුරු මහරජක දෙව්ලෝපටන් අගනිට්ටක බඹතලයේ දක්වා දෙවියන්ට බ්‍රහ්මයින්ට පණිවිඩේ ගියා. අද අපි බුදුරජාණන් වහන්සේ ළඟට
මධ්‍යම රාත්‍රී යනව මංගල කියන වචනේ තේරුම හොයාගන්න. ඔබලා හැමෝම ජේතවනාරාමයට එන්න ඕන. ඊළඟට මේ ලෝකේ ඉන්න දෙවියන් බ්‍රහ්මීන්ගෙන් පඩිවෙඩේ ගියා වටපිටාවේ අනන්ත ලෝකවල. ඒ දෙවියෝත් ඒ බ්‍රහ්මයෝත් කැමති වුණා බණහන්. ජේතවනාරාමයේ බබලුවාගෙනම ඔය ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකම කියන්නේ මුළු ජේතවනාරාමයේම බබලුවාගෙන ආලෝකමත් කරගෙන අතිවිශාල දේව බ්‍රහ්ම පිරිසක් සම්ප්‍රාප්ත වුණා. මේගොල්ලෝ ජේතවනාරාමයට පැමිණිලා බුද්ධ වන්දනා කරන තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. මොකන්ද ප්‍රශ්නය? බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං. බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරත් දෙවියෝ අතරත් බ්‍රහ්මයෝ අතරත් විසඳගන්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මංගල කියන වචනේ තේරුම. මෙන්න මේක දැනගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ළඟට අපි ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. මංගල කියන වචනේ පින්වත්ති හොඳ තේරුමක්. මං උච්චති පාපං, හොඳට මතක තියාගන්න, මං උච්චති පාපං තං ගලතීති මංගලං. මංගල කියන එකේ මං කියන කුරෙන් කියවෙන්නේ ලාමක පාපක දේවල් වලට. පව් සිතුවිලි. සිතින් කයෙන් වචනින් පව් කරනවා නම් යම් තාක් පව් තියනවා නම් ඒකට කියන්නේ මං කියලා. තං ගලතීති, ඒ දුරු කරන්නේ නොයි, හිතින් බැහැර කරන්නේ නොයි මංගල නම් වේසා. පව් නොකිරීම මංගල. මෙලව යහපත සැලසෙනවා, පරලෝ සුගතියකටපත් වෙනවා, අමහාමහා නිවන්සෝ සලසනවාය කියන තේරුමයි මංගල කියන වචනෙන් ප්‍රකාශ කරන්නේ. දැන් ඒක කාගෙත් මතක තියෙන්න ඕන. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මොනවාද සිතින් කයින් වචනෙන් සිදුවන පින්කම්, මොනවාද කුසල් කියන එක ගාථා 10කින් ගෙනහර දැක්කුවා. ඒ තනකෝලෝ වැඩ කරන ඕනෑම කෙනෙකුට මෙලව සතුටින් ඉන්න පුළුවන්, පරලොව නිදුක් නිරෝගී සුව දිගාසිනි සුගතියක ඉන්න පුළුවන්, ඊළඟට සංසාර ගමන කෙටි කරලා නිවනටපත් වෙන්න පුළුවන්. මහා මංගල සූත්‍රය කියන්නේ අපේ ජීවිතේ සකස් කරන දේශනාවක්. හැමදාම කියනවා වගේ මේ සූත්‍රයට අනුකූලව ජීවිතේ හදාගන්න ඕන. ඒ තරම් බලගත් සූත්‍රයක් පින්වතුනි තවත් නැහැ. අද පටන් නිවන් දකිනා ජාති දක්වාම වාසනාවන්තයෙක් බවට පත් කරන්නේ මහා මංගල සූත්‍රයට අනුව වැඩ කළොත්. මහා මංගල සූත්‍ර දේශනාවට අනුව තමන්ගේ ජීවිතේ සකස් කරගනු ලැබුවොත් අපට පුළුවන්කම තියෙනවා මෙලව පරලව යහපත හදාගෙන බොහෝම හොඳ තැනක ඉන්න. ඉස්සෙල්ලා මංගල කියන වචනෙට හොඳ පිළිතුරක් දෙනවා. අසේවනාච බාලානං පන්දිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. හොඳ තේරුමක්. ඔබලා අසේවනාච බාලාන පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. පාප මිත්‍රයා නිතරම අවවාද කරන්නේ පව් වැඩවලට. පින්නත දහමට කැමති නැහැ. පන්සලට යන්නේ නැහැ. මවට පියාට සලකන්නේ නැහැ. සතුන් මරීම, හොරකම, කාම මිත්‍යාචාරි, බොරු කීම සහ මන්ද්‍රව්‍ය පාවිච්චියකින් දරුණු පව් කරනවා.
ලෝකයේ කරන්න තියෙන සියලු පව් වැඩ කරනවා පාප මිත්‍රයා. අන්නේ පාප මිත්‍රෝ ආශ්‍රය කරන්න එපා. බලන්න කොච්චර හොඳ තේරුමක්. මංගල කියන්නේ එක තේරුමක් තමයි, පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතානංච සේවන, ඔබලා කල්යාණ මිත්‍රයෝ දැනවගත් උදවිය ආශ්‍රය කරන්න කිව්වා. බලන්න කොච්චර හොඳ තේරුමක්. පස්පව් වලින් වැළකුණා වූ දාන සීල භාවනා පින්කම් කරන, මවුට පියාද සලකන, තොනරුවන් වඳින පුදන, පන්සලට යන එන, සීල සමාධි ප්‍රඥා ගුණ වඩන උදවියට කියනවා පණ්ඩිතයෝ සත්පුරුෂයෝ කියලා. මෙන්න මේ සත්පුරුෂයා ආශ්‍රය කළ යුතුයි. පූජාච පූජනීයානං, තුන්වෙනි මංගල කරුණ පිදී යුත්තං පුදන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ තමයි ලෝකේ ඉහළම පිදී යුතු උතුමන්. මල් පහන් ගිලන් පස දැහෙත් බෙහෙත් ඖෂධ පූජ කරගන්න ඕන. ඉඳ හිට හෝ දන් වේලක් තුනුරු වණ්ඩ පූජ කරන්න ඕන. මවුට පියාට වැඳුම් පිදුම කරන්න ඕන. වැඩිහිටියන්ට වඳින්න ඕන. පූජාවල සුදුසු අයට වඳින්න ඕන. අන්න එතකොට තමයි පිදී යුත්තම් පිදුවා වෙන්නේ. ඒකත් උතුම් මංගල කාරණයක්. ඒතං මංගල මුත්තමං, මේ කරුණු තුනට කියනවා. පාප මිත්‍රාශ්‍රයෙන් වැළකීම, කල්යාණ මිත්‍රාශ්‍රය සහ පිදී යුත්තං පිදීමෙන් විශාල පිනක් ලැබෙනවා, පව් යට වෙනවා, මෙලව යහපත සැලසෙනවා, පරලෝ සුගතියක ඉන්න පුළුවන්, නිවන් සුව ලබන්න පුළුවන්. ඒ නිසා මේකට මංගල කියලා කියනවා. පතිරූපදේශ වාසෝච පුම්මේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිචේ තං මංගල මුත්තමං. තවත් කරුණු කීපයක් එදා බුදුරජාණන් වහන්සේ මංගල කියන වචනට තේරුම් සපයනවා. පතිරූප දේශ වාසෝච, සුදුසු ප්‍රදේශයක ගයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න ඕන. පාප මිත්‍රෝ නැති, ඒ වගේම සෝදුකාරයන් සන්ලාලයන් බේබද්දන් නැති, පන්සලක් ළඟ පහත තියෙන, හොඳ මිනිස්සු වාසය කරන, දැහැමිව ජීවත් වෙන්න පුළුවන් තැනක ඕන ගයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න. බලන්න කොයි තරම් උපදේශයක් අපට දුන්නද කියලා. ලෝකේ හැමතැනම ජීවත් වීමට හොඳ සුදුසු පරිසරයක් නැහැ. සුදුසු පරිසරයේ ගොඩනංවා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ පහදා දුන්න එකටත් මංගල කියනවා. පොම්මේච කත පුඤ්ඤතා, පෙර කලපින් ඇත්තෙක් වෙන්න ඕන. පෙර කලපින් ඇත්තාට කෑම බීම ටික ලැබෙන්නේ, ඇඳුම පැළඳුම, ගේ දොර, රැකියාව, අධ්‍යාපනය, හොඳ මව්පියන් ගුරුවරු, මේ හැමදේම ලැබෙන්නේ කලපින් ඇති අයට පමණයි. එහෙනම් තමනුත් කලපින් ඇත්තෙක් කියලා හිතනවා. ඒකට මංගල කියලා කියනවා. අත්ත සම්මා පනිදිච, තමන්ගේ ජීවිතේ සංවර කරගන්න ඕන, දමනය කරගන්න ඕන, හික්මෙන්නට ඕන. අන්න ඒකටත් පින්වත්නි කියන මංගල කියලා. සුදුසු ප්‍රදේශයක ජීවත් වීම, පෙළ කලපින් නැත්තෙක් වීම, ඒ වගේම තමන්ගේ ආත්මීය ජීවිතේ දමනය කර ගැනීම, මේ කරුණු තුනටත් කියන මංගල කියලා. ඒනොත් හැම මොහොතකම පින් වැඩෙනවා, පවුදුරු වෙල යනවා, මෙලවත් පරලවත් සුගතියකම ඉඳලා නිවනටපත් වෙනවා. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචායේතං මංගල මුත්තමං. තමත් බුදුරජාණන් වහන්සේ මංගල කියන වචනෙට තේරුම් ටිකක් දෙනවා. බාහු සච්ඡංජ, බහුශ්‍රත වෙන්න ඕන, බනහන්න ඕන, ගුරුවරයාගේ දේශනියට සමන් දෙන්න ඕන, පාඩම හොඳට තියාගන්න ඕන, දැනුගත්කම වැඩි කරගන්න ඕන. ඒකටත් මංගල කියන. දැනුගත්කම වැඩි වෙනකොටත් පව අඩු වෙනවා, පින වැඩි වෙනවා.
තමාගේ දැනුවගත්කමින් ප්‍රයෝජන ගන්නට ඕන බොහෝ දෙනාට එයින් අර්ථ සින්දයක් සලසා දෙන්නට ඕන. සිප්පංජ ශිල්පි ගණ ගන්න ඕන. අපේ ජීවිතයේ ඉදිරියට ගෙන යන්න වැටුපක් ලබන්න පිනක් දහමක් කරගන්න අපේ ශිල්ප ශාස්ත්‍ර තියෙන ඉගෙන ගන්න. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සලසවි අධ්‍යාපනය, උස උපාධි ශේෂ්ත්‍රය, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් වීම, ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් වීම, ඔය වගේ ශිල්ප ශාස්ත්‍ර දැනුමින් ඉහළට යන්න පුළුවන්. අන්නේ ඒ දැනුවත්කමටත් කියනෝ මංගල කියලා. විනයෝච සුසික්කිතෝ විනේ හික්මෙන්ඩෝන. බුදුරජාණන් වහන්සේ පංච සීලයෙන් සීලය ආරක්ෂා කරගන්න කිව්වා. සිතකය වචනේ සංවර කරගන්න කිව්වා. සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවේ හික්මෙන්නට කිව්වා. බලන්න කොයිතරම් වැදගත්ද. එහෙම ගියොත් ඒකටත් මංගල කියනවා. සුභාසිතාචයාවාච හොඳ වචන කතා කරන්න. අසභ්‍ය වචන, නපුර වචන, කේලාම කීම, අනුන්ගේ හිත රිදවන වචන කතා කරන්නට එපා. කරුණා මෛත්‍රියෙන් හෙබි වචන කතා කරන්න, සුභාසිත වචන කතා කරන්න කිව්වා. මේනොත් මේට මංගල කියනවා. මෙලව යහපත හැදෙනවා. පරලෝ සුගතියක මෙන්න නිවනටපත් වෙනවා. මාතා පිතෝ පට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. එදා මධ්‍යම රාත්‍රියේ රැස්වන දෙවියන් බ්‍රහ්මයන් අමතා මංගල කියන වචනේ තමත් තෝරනෝ. මාතා පිතෝ පට්ඨානං දරුවන් විසින් මවුට පියාට සලකන්ඩෝ. වයසට යන මව්පියෝ අමතක කරනවා නම් අසත්පුරුෂේ, පාප මිත්‍රයේ. මෙලවත් පිරෙහෙනවා, පරලවත් පිරෙහෙනවා, සංසාරේ දුර්ගතිගාමී වෙන අපායේ තමයි ඉන්නේ. ඒවා දැන කියාගෙන සුගතියකින් මහා පිනක් ලබන්නට නම් මවුට පියාට උපස්ථාන කළ යුතුයි. පුත්ත දාරස්ස සංඝෝ අමුදරුවන්ද සංග්‍රහ කළ යුතුයි. ස්වාමියා තමන්ගේ ස්වාමි දියණිය දරුවන් ගැන බලමින් කරුණාවෙන් මෛත්‍රියෙන් අපෝපස්ථාන කටයුතුයි. අසම්බිය වචන, නපුරු වචන භාවිතෙන් වැළකී යුතුයි. සමගින් සමාදානෙන් ජීවත් විය යුතුයි. ඒකටත් කියන මංගල කියලා. අනාකුලාච කම්මන්තං निराකෝල කර්මාන්ත කරන්නෝ. ගොවිතන, ගව පාලනය, වෙළඳාම් ඒවා ආකෝල නැ, බොහොම හොඳ ජීවනෝපාය මාර්ග. ඒවත් කරනවා නම්, හොඳ රැකියාවක් කරනවා නම් ඒකටත් මංගල කියලා කියනවා. දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. ඊළඟට දන් දීම, යාචකාදීන්ට දීම, මව්පියන්ට දීම, වැඩිහිටියන්ට දීම, ගුරුවරුන්ට දීම, සිල්වතුන්ට දීම, ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිර, මේවට කියනවා දන් දීම කියලා. ඒකද කියන්නේ හිත හොඳින් එක දන් වේලක් පූජා කළොත් සංසාරෙටම ඇති. දන් නොදීපොයට කෑම බීම නැහැ. දන් දීපොයට තමයි කෑම බීම, දොම් පැලඳුම්, ගේ දොර ඔක්කොම හම්බ වෙන්නේ. ඒකටත් මංගල කියනවා. යමක් ලැබෙනවා නම් ඒකට මංගල. ඒ නිසා දන් දීම මංගල කාරණයක්. ධම්මචරියාච පවෙන් වැලකිලා ධර්මී හැසිරෙන්නට ඕන. මව්පිය පෙළපතෙන් ආපෝ දැහැමි ක්‍රම තියෙනවා. අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පනවපු නීතිමාලාවක් තියෙනවා. අන්න ඊට අනුකූලව ජීවත් වෙන්න ඕන. ධර්මයෙන් ජීවත් වෙන්න ඕන. ඒතර කාටවත් කරදරයක් නැහැ. යමක් හරි හම්බ කරගෙන ජීවත් වීමද කියනවා මංගල කියලා. ඥාතකානංච සංඝෝ නෑයින්ට සංග්‍රහ කරන්න ඕන. ගෙදරට ආවහම සංග්‍රහ සම්මාන කරන්න ඕන. වැඩිහිටියෝන වඳින්න ඕන, ආසනයක් දෙන්න ඕන, සුවඳව කතා කරන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ ගිනීම ඉගැන්වීම කොයිතරම් වටිනවද කියලා. තමන්ගේ සියලුම ඥාතීන් සංග්‍රහ කිරීම මංගල කාරණයක්. එයත් මෙලව යහපත, පරලෝ සුගතිය, නිවනට පත්වන නෑයින්ට සංග්‍රහ කිරීම මහා පිනක් කියන එකයි මේ සඳහන් කරන්නේ. අනවජ්ජානි කම්ම, නිවැරදි වැඩ කරන්න ඕන. නිවැරදි වැඩ කටයුතු කරන්න ඕන.
වැරදින යමක් කරන්න හොඳ නැහැ. හිතට අවංකව හැම දෙයක්ම කළොත් එන් මෙලව යහපතත් පරලෝ සුගතියත් සැලසෙනවා. නිවනත් හම්බ වෙනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසෝ වේතං මංගල මුත්තමං. ආරති විරති පාප පව්වැඩවල ඇලෙන්න එපා කියන. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරි, බොරු කීම, මද්ද්‍රව්‍ය පාවිච්චි මේ කියන දරුණු පව්වල ඇලෙන්න ගැලෙන්න එපා කියන. මජ්ජපානාච සංයමෝ මත්පැන් පානෙන් වළකින්න ඕන. මත්පැන් පානෙන් වළකින කියලා මහා ධනවතෙක් කියන ධර්මයේ පෙන්වනවා. ඕනම ජාතික ආගමික කෙනෙක් මත්පැනෙන් වැළකුණා නම් මනුස්ස ලෝකේ මහා සම්පත් ලබනවා. නරින්ද සම්පත් නරින්ද ලෝකේ. ඒ වගේම දෙවලෝ දිව්‍ය සම්පත් ලබනවා. ලෝතුරා බුදුමව ලබනවා. ලබන්න තියෙන සියලුම සම්පත් ලබනවය මත්පැනෙන් වැළකුණු පුද්ගලයා. බලන්න බුදුරජාණන් වහන්සේ පහදා දුන්න දේශනේ. ඉතින් හැමෝටම මේ ආනිසංස විඳින්නට පුළුවන්. ඒකටත් මංගල කියලා කියනවා. සංයමෝ අස්කන්න ආසාදී හොඳට සංවර කරගන්න ඕන. ලෝභ ද්වේෂ මෝහ වැඩෙන අරමුණු වැඩි. ඒ නිසා අස්කන්න ආසාදී හොඳට සංවර කරගන්න කියනවා. අපමාදෝච ධම්මේසෝ සිහි කල්පනාවෙන් වැඩ කරන්න කියනවා. ඉගෙනීම, රකී ආරක්ෂාව, ධම්පන් පිළිගැන්වීම, බණ ඇසීම, භාවනා කිරීම හැම වැඩක්ම සිහි කල්පනාවෙන් කරන්නට කියනවා. එයත් මංගල කාරණයක්. මෙලෝ පරලෝ යහපත සලසා දෙනවා. ඊළඟ කාරණාව ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච ගතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං. ගාරවෝච අනුන්ට ගෞරව දක්වන්න, වැඳුම් පිදුම් කරන්න. නිවාතෝච යතහත් පැවතුම් මෙත්තෙක් වෙන්න ඕන. සන්තුට්ඨේච ලදදෙන් සතුටු වෙන්නට ඕන. ගතඤ්ඤුතා කළගුණ සලකන්නට ඕන. බලන්න එතන බොහෝම හොඳ තේරුම් ටිකක් දුන්න උන්වහන්සේ. ඒ තේරුම් ටික ලබා දුන්නේ පින්වත්නි මේ ධර්මයේ පිහිටාගෙන සුගතියට නිවනට යන ගමන් මඟ පැහැදිලි කර දෙමින් තමයි මංගල වචනේ තෝරලා දුන්නේ. කාලීන ධම්ම සවණං. ඉඩකඩක් ලැබුණාම, විවේකයක් ලැබුණාම බණඩිංගක් අහන්න කියලා. ඒකත් මංගල කාරණයක්. කන්තිජසෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තං මංගල මුත්තමං. කන්තිජ පුළුවන් තරම් ඉවසන්න කියන. කෙනෙක් බැනගෙන ආවත් ගහන්න ආවත් බනින්න ගහන්න යන්න එපා, ඉවසන්න කියන. සෝව චස්සතා පුළුවන් තරම් සෝචකී කර වෙන්න ඕන. මව්පියෝ දෙන්න, ස්වාමියා, ස්වාමි දීනි, දුවදරව පුළුවන් තරම් සුවචකී කුරු වෙන තරමටම සමගී සමාදානෙ තියෙනවා. ඒකත් මංගල කාරණයක්. සමනානංච දස්සන භික්ෂූන් වහන්සේලා දැකීමත්, වන්දනා මාන පූජා සත්කාර කිරීමත් මෙලව දියුණුව පරලෝ සුගතිය සා නිවන සලසා දෙන බැවින් මංගල කියලා කියනවා. කාලීන ධම්ම සාකච්ඡා කඩක් ලැබුණාම ධර්ම සාකච්ඡා කරන්න ඕන. ගැටරු තැන් අහගන්න තෝන. ඒකත් මංගල කාරණය. තපෝච බ්‍රහ්ම චරයංච අරිය සච්චාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං. තපෝච තපස් ගුණ. සීල සමාධි ප්‍රඥාදී ගුණ හොඳට දියුණු කරන්න ඕන. බ්‍රහ්ම චරයාච ගුණ හොඳට වඩන්න තෝන. සාසන බ්‍රහ්ම චරයාව රැකගන්න තෝන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස වැඩ කරන්න ඕන. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නේ මේ කියන අදහසින් කටයුතු කරන්න ඕන. මේකටත් මංගල කියලා කියනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතේ අශෝකං විරජං කේමං ඊතං මංගල මුත්තමං. ඊළඟට දේශනා කරන මොනම දේකනවත් හැලහැප්පිලි ඇති කරගන්න එපා. කම්පා වෙන්න එපා, අඬන්න එපා, වැළපෙන්න එපා, කෑකෝ ගහන්න එපා. උන්වහන්සේ පුට්ටස්ස ලෝක ධම්මිලා බලාම යසායස නින්දා ප්‍රශංසා සැප දුක්වල ගැටෙන්නට එපා, එලෙන්නට එපා කියලා දේශනා කළා. සිත මොනම දේකටවත් කම්පා කරගන්න එපා.
අසෝකං විරජංකේ මං ශෝක නැත්තා වසෝක විරජං රාගාදී කෙලෙස් නැත්තා වූ විරජවෝ කේමං කේම නම් වූ නිර්වාණේ වාසය කරන්න කියලා. ඒතා දිසානි කත්වාන සම්බත්තම පරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡන්ති තන්තේ සම්මංගල මුත්තමන්ති. මේ අටතිසක් වූ මංගල කරුණ ටික යමෙක් අනුගමනය කරනවා නම් මෙලව යහපත සැලසෙනවා, පරලෝ සුගතියකටපත් වෙනවා, අමහා මහ නිවන් සුවත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මනාකොට පැහැදිලි කළා. එහෙනම් අන්නේ කරුණු 38 කවුරුත් මා කිව්වට පස්සේ කියන පස්සේ පොළේක සටහන් කර දිනපතාම මම මේවා දියුණු කරන්නෙමි කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. මෙහෙම කියන්න කවුරුත් මම පාප මිත්‍රයන් ආශ්‍රය නොකරන්නෙමි, මම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නෙමි, මම පිදී යුත්තං පුදන්නෙමි, මම සුදුසු ප්‍රදේශයක වාසය කරන්නෙමි, මම පෙර කළ පින් ඇත්තෙක් වන්නෙමි, මම සද්ධර්මයෙහි සිත පිහිටුවා ගන්නෙමි, මම බහුශ්‍රුත වන්නෙමි, මම ශිල්ප ඉගෙනීමෙහි දක්ෂයෙක් වන්නෙමි, මම විනයෙහි හික්මෙන්නෙමි, මම සුභාසිත වචන ඇත්තෙක් වන්නෙමි, මම මව්පියන්ට සලකන්නෙමි, මම අඹදරුවන්ට සලකන්නෙමි, මම නිවැරදි කර්මාන්ත කරන්නෙමි, මම දන් දෙන්නෙමි, මම ධර්මයෙහි හැසිරෙන්නෙමි, මම ඥාතීන්ට සංග්‍රහ කරන්නෙමි, මම නිවැරදි වැඩ කටයුතු කරන්නෙමි, මම පාපයෙන් වළකින්නෙමි, මම මත්වතුරෙන් වළකින්නෙමි, මම අප්‍රමාදයෙහි යෙදෙන්නෙමි, මම වැඩිහිටියන්ට ගරු කරන්නෙමි, මාන්නය දුරු කරන්නෙමි, මම ලද දෙයින් සතුටු වන්නෙමි, මම කළ ගුණ සලකන්නෙමි, මම සුදුසු කල්හි බණ අසන්නෙමි, මම ඉවසීම දියුණු කරන්නෙමි, මම සුවච කීකරු වන්නෙමි, මම භික්ෂූන් වහන්සේලා දකින්නෙමි, මම සුදුසු කල්හි ධර්ම සාකච්ඡා කරන්නෙමි, මම තපස් ගුණ දියුණු කරන්නෙමි, මම බඹසර හැසිරෙන්නෙමි, මම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි, මම නිර්වාණය අවබෝධ කරගන්නෙමි, මම අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන්නෙමි, ශෝක නැත්තා වූ කෙලෙස් රහිත වූ ධර්මය අවබෝධ කරගන්නෙමි, මම ක්ෂේම නම් වූ නිර්වාණය අවබෝධ කරන්නෙමි,
ඔන්න ඔය විදියට අදිෂ්ඨාන තියාගන්නට ඕන. ඔය ටික හොඳ කොලේක සටහන් කළ මතක තියාගෙන මහා මංගල සූත්‍රයේ කරුණු 38 මම අනුගමනය කරමි. පවින් වලකමි, පිනට යෙදෙමි, සීල සමාධි ප්‍රඥා ගුණ වඩමි. ඒකද තමයි මංගල කියලා කියන්නේ. මෙලව යහපත සැලසෙනවා, පරලෝ දෙව්ලෝම ඉන්න පුළුවන්, අපායෙන් අත මිදෙන්න පුළුවන්, සුගතියකම ඉන්න පුළුවන්, අමහමහා නිවන් සම්පත් අවබෝධ කරගන්නට පුළුවන්. අන්නේ අදහස් කල්පනාවෝ හිතේ තබාගෙන සද්ධාදී ගුණ ටික පුළුවන් තරම් දියුණු කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන තමන්ගේ ගුණ ධර්ම ටික හොඳට දියුණු තියුණු කරගෙන අදට වඩා හෙට හෙටට වඩා අනිද්දා දාන සීල භාවනා පින්කම් වැඩි කරලා අවසන් හුස්ම දක්වාම පුළුවන් තරම් පින් දහම් කරගෙන මෙලව ජීවිතයත් හොඳට හදාගෙන පරලොව සුගතියක මිදලා ඊතා ඉක්මන් භවයකදී අපට අමහමහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාමේ පිනත් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන. බණට ආරාධනා කරලා වතාව සම්පූර්ණ කළ සීලයක පිහිටාගෙන මෛත්‍රී භාවනා කළ ලෝකිත මෛත්‍රී පතුරුල මංගල කියන වචනේ තේරුම ඇතුළත් මහා මංගල සූත්‍ර දේශනාවේ කරුණු ටික කියාගෙන භාවනාවට නගන ආකාරය සජ්ජායනය කරලා මේ රසපත් කරගත්තා වූ පිනත් අපවත් වන සීල ස්වාමින් වහන්සේලාටත් මේ බණහන හැමෝගෙමත් පරලෝකයේ ඥාතීන්ටත් රට දෙවෙන විඳිවි පිදෝ රණවිරවණ්ඩත් විපත් කරදරවලින් මරණයට පත් වන අයත් මේ හැමදෙනා මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපේටපත් වේ, අමහා මහ නිවන් සුව ලබත්වා කියලා කවුරු සාදුකාරය දෙල පින් දෙන්න ඕන. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණුගතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතානන් දුටුගමනු දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයත් මේ පින් ලබාගෙන දෙවරකවරණයත් හැමෝටම ලැබී දෙවියන්ටත් අමහා මහ නිවන් සැප ලැබේවා කියන කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න. ඔබ පහදා වදා තබා සුජීවත් වෙන මව්පිය වැඩිහිටි ගුරුවරාදීන්ට නිදුක් නිරෝගී සම්පත් දිගාසනි සම්පන්නවන් සම්පත් ලැබේවා. ලංකා වාසී, ලෝක වාසී, අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පින් කැමැත්තෝ නිවන් සැප ලබත්වා කියලා සාදු කියා පින් දෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කළ හැමෝටම දුව දරුවන්වත් පවුලවල සියලු දෙනාටමත් බෞද්ධ ආනාලිකාවේ සභාපති බරලන්දි වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්න දීර්ඝව සම්පන්න නිවන් සම්පත් ලැබේවා කියන කවුරු සාදු කාර්යය දෙල ප්‍රාර්ථනා කරන් අවසාන වශයෙන් මේ රැස් කරගත් ආවුතුන් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ අත්නත්‍රේ සතු අසීමිත ගුණ බලෙන් දෙව් රැකවරණෙන් ජයශ්‍රී මහබෝධින් වහන්සේ ගුරුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේසධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේ, සතර ශ්‍රීපාදස්ථාන අනුභව බලයෙන්ද, බුද්ධගයාව බෝධින් වහන්සේ වජිරාසනේ අනුභව බලයෙන්ද, ලුම්බිනි බරණස කුසිනාරාව, ජේතවනාරාම, වේලුවනාරාමේ අපි අටමස්ථාන සොළුස්මස්ථානවල අනුභව බලයෙන්ද, තුන් ලෝකී පුරා වැඩින බෝධින් වහන්සේල ප්‍රතිමා වහන්සේල සෑරදුන් වහන්සේලා සියලු සරුවක්න ධාතුන් වහන්සේල ගානුභව බලයෙන්ද, අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන්ද, තන්හං කළ මේ දංගල සරණං කළ දීපං කළ කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝමි තනුවම දස්සේ පදුමනාලද පදුමුත්තර සුමේද සුජාත පියදස්සී අත්තදස්සී ධම්මදස්සී සිද්ධාත්ථ තිස්සබුස්ස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදු ගුණ බලයෙන්, බුද්ධඥාන බලයෙන්, බුද්ධ තේජානුභාව බලයෙන්, බුද්ධ හෘදයානුභාව බලයෙන්, අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නානුභාවයෙන්, ආරි මහ සංඝ රත්නානන්ත ගුණ බලයෙන්, දෙවුරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්, ජීවිතේ පුරා රැස් කරගත්තා වූ සියලු පින් බලයෙන් බනහන ලක්වැසිලොව සිසියන් ලෝමන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂ වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා, කරදර කම් කටුළු බාධ කපල නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින්ද කොඩ වෙන බන්ධන යක්ෂ ප්‍රේත භූත මනුස්ස කරදර
දුරවී හැමෝටම සෙත සාන්ති යහපද දියුණුව සැලසේවා. තමන්ගේ රැකී රක්ෂාවන් දුවා දරුවන් අධ්‍යාපන කටයුතු සඵල වේවා. දාන සීල භාවනාදී පින්දාන් සපුරා ගන්න හැමෝටම තව තවත් වාසනාව ලැබේවා. අකුසල කර්ම විපාක දුරවී යහපද සෙත සාන්තිය සැලසේවා. මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වාම මේ මහා පින්කමේ අනුහසෙන් සතර පා දුක සාපිපාසාදී දුකක් අඳ විදුගලු ආත්ම භාවය දුගී මගේ අසරණකමක් දුගී දුප්පන් භාවය කිසි කාලයකවත් නොම වේවා. හොඳ පින්වත් ගුණවත් නැනවත් ඒ ජාන්විත ජීවිත පෙළක් ලැබමින් සුගතියකම වාසය කිරීමේ වාසනාව මේ පින් බලෙන් හැමෝටම වාසනාව ලැබේවා. නිවන් දකිනාතුරු බුදුපසේ බුදුමහරහත් උතුම මොන ගැසේවා. සිව්පසෙන් අපෝපස්ථාන කිරීමටත් වාසනාව ලැබේවා. සම්මා සම්බුද්ධ ශාසනය මනාකොට ආරක්ෂා කරගෙන සංසාරෙදි හැමෝටම වාසනාව ලැබේවා. පන්සිල් රකින්න පොය අටසිල් රකින්න ජීවිත පෙළක්ම ලැබේවා. අනන්ත බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවීසනසේ පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා මහ නිවන් සම්පත් පිණිස මේ පින ඔබ අප හැමෝටම එකසේ හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මන්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුඤ්චතෝ. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වා වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන උදාරතර සාසනික මෙහෙවර තවදුරටත් චිරාත් කාලයක් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ඒකාන්තයෙන්ම සැලසේවායි අපි සැවොඹ සාදුනාතදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
හිතු